අයිබුවන් ඔයාලට මතක ඇති අද අපි මස්ට කලාස් එකේද සාකච්ඡාකරය මෙන්න මේ හෙලෝ කිටීව ගොතන විදි. මේ හෙලෝ කිටීව ගොතන විදි සාකච්ඡා කරද්දි. මෙයාගේ හලිගේ කොටස තමයි අද අපි සාකච්ඡා කරේ හැබැයි. ඉතිරි හැමදේම හරියටම අපේ පාඩ රෙකෝඩ්ඩුනත් මේ වල්ගේ කොටස ගොතන විදිිය වීඩියෝ එක ඕයාලට අප හැදිලිව තමයි රෙකෝඩ්ඩලා තියෙන්නේ සික්නර් ගැටලුවක් නිසා. ඒ නිසා මම මේ වීඩ එකින් හදන්න යාලටඒ වලිගේ කොටස ගොතාගන්න විදිිය ආයෙත් කියලා දෙන්න වාලට පැටන් එකහෙම හැමදේම ඒ වීඩියුව එකේ තියෙනවා එක නිසා ඒ ඩිය එකක රිෆර් කරන්න නොරාලා. ඒක අප හැදිලි කොටසට විතරක් මේ වීඩියෝ එක බැලුවම ප්‍රමාණවත් අප හැදිලි කොටසේ විතරක් මේ වීඩියෝ එකෙන් බලන්න හරි අපි එහෙමනං දැන් බලමු මුලින්ම අපිට තියෙන්නේෙ මැජික්් මුදුවක් ගොතාගන්න මෙන්න මේ විදියට මැජික් මුදුවක් ගොතා ගන්න ඊට පස්සේ එක චේෙන් එකක් ගොතාගන්න ඊට පස්ස මේ මැජික් මුදුවට সিঙ্গল ক্রোশে স্টিচের হায় গান দেখ දැන් ඊට පස්සේ හරියට ගණන් කරන්න අලට ස්ටිච සයක් තියෙනවද කියක් එකයි දෙකයි තුනයි හතරයි පහයි හය ඊට පස්සේ මෙන්න මේ කෙටි කෙලවර ඇදලා මැජි ක්‍රින්න්න එක වහගන්න. න මේ විදියට. ඊට පස්සේ අපි දැන් දෙවැනිවටේ ගොතන්නයි සූදානම් වෙන්නේ. ටේ අපිට මොකක්ද කියලා තියෙන්නේ. ඉන්ක්‍රීස් කියලා තියෙනවා. ඊට පස්සේ වරහ ඇතුළ දොළහක් තියෙන නේ කැන ලමයි අපි ඊළඟ වටේ දෙවැනි වටේ කොතන මුළු ස්ටිචස් ගාන දොළ හයි අපි ඉන්ක්‍රීස් කරන්න තමයි ඕනනි දැම් මෙතන ස්ටිච්ච සයක් තියෙනවා. ඒ හයටම අපි ඉන්ක්‍රීස් එකගානය කරගෙන යන්න ඕනේ කියන්න වැඩි කිරීම එක ගානේ. කියන්නේ එක පිරෝමකට සිංග කෝෂේ ස්ටිචස් දෙකක් කරන්න ඕන හරි අපි මුල්ම පිරෝමට කරමු දැ මුල්ම පිරෝමට පලවෙනි ස්ටිච්චක ළමයි මත කැතුව ටිෂ මාක එකකින් හරි හෙමනැත්තං හැට්ට කටෝකින් හරි ලකුණු කරගන්න මේ විදියට හරි එක ස්ටිච්ච එකක් ගෙතුවා ඊට පස්සේ ස්ටිච්ච එකටම තවත් සිහකෝෂය ටිච්ච එකක් කරන්න. ඒ විදියට ඊළඟ ස්ටිච්ච එකටත් සිගෂ ටිච්ච දෙකක් කරන්න කයි ඒකටම දෙවන එකත් කරන්න දෙකයි. ඊළඟ එකටත් දෙක. මේ විදිටොයා වටේටම කරන්න ඕනි. ඔන්න මම අන්තිම ස්ටිච්චකටත් සිංගල කෝෂේ ස්ටිට්චස් දෙක කරනවායි දෙකයි. හරිතැන් අපි බලමු අපිට ස්ටිචස් කියත්වයේ නොද කිය එක්කයි දෙක්කයි තුනයි හතරයි පහයි හයයි හතයි අට්ටයි නමයි දහයයි කොළහයි දෝලහයි. හරි ඔන්න හිමනම් අපේ දවැනිවටේ සම්පූර්ණයි. දැන් අපි තුන්මිනිමටේ ගොතන සූදා නම් වෙන්නේ. ට අපට කිය තියෙ සිංගෝෂ ටිච් එකයි ඉන්ක්‍රීස් එකයි විදිහයට කරන්නේ කියන්නේ පලවෙනි ස්ටිච්ච් එකට සිංකෝෂ ටිච් එකක් කරනවා එක මාක් කරගන්නවා ඊළඟ ටිටච්ච එකට ඉන්ක්‍රීස් එකක්කේ කියන්නේ සිංග කෝෂ ටිච්ච දෙකක් කරනවා ඒකටම දෙවන එකත් කරගන්න දෙ හරි ඊට පස් ඊළ ස්ටිච්ච එකට සිංකෝෂේෂටිච් එක එකයි ආ ඊඟ එකට සිංෝෂෂටි් දෙයි එයි දෙක්කයි අයත් තීළට සිංෂේෂටිච් එකයි ඊළඟ එකට දෙයි මේ විදිට ඔයාලා ළමයි තුන්වෙනි වටේ ඉවර වෙන කම්ම ගොතා ගන්න ඕනේ එතකොට ඔයාට තුන්වෙනි වටේ ඉවර වෙනකොට ස්ටිච්චස් එෙනවා දහාටක් ඉවර වෙන කල්ම ගොතා ගන්න. හරි ඕන දැන් අපිට තුන්වෙනි වටේ ඉවර වෙන කොට ගාල ගනන් කරලා බලන්න ඕනෙෝ ලට ස්ටිචස් දහටක් තියෙන්න්න ඕනේ ඊට පස්සේ හතලවෙනි වටේ ඉදම් හයවෙනිටේට යනකල් අපිට තියෙන්නේ සිංගල් ක්‍රෝෂයේ හැම ස්ටිච් එකටම එක. ්‍රෂ ටිච් එක ානය ගොතාගෙන යන්න. එතකොට හතරවෙනි වටේ පස්සනි වටේ හයවිනි වටේ කියනවට තුනම ඉවර වෙන කොට අට ස්ටිච සම්පූර්ණෙන් දහටක් තියන්න ඕන හරි අප ගොතාගෙන අම්මු පලවෙෙන ස්ටිච්චක කලින් වගේම ලකුණු කරගන්න ඕනේ. එයි ඊළඟ ස්ටිච්චකට දෙවනි ස්ටිච්චක. ඊළඟ එකට තුන්වෙනි ස්ටිච්ච එක ඊළංග එකට හතර වෙනනි ට්‍රිච්ච එක මේ විදියට හැම ස්ටිච්ච එකට මේ සිංගලල් ක්‍රෂේෂ ටිච්චික් ගානවට ඉවර වෙන කල්ම ගොත අන්න ඕනේ ඊට පස්සේ පස්සනි වටේ තේ විදිටම හයවෙනි වටය තේ විදිහටම කරන්න ඕන හරි අපි හයවැනි වටේ අවසානෙදි හම්බවෙමු. හරි දැන් අපි ඉන්නේ හයවෙනි වටේ අවසානයේ දැන් අපි වට හයක් ගෙතුවා ඒවගේම හයවැනි වටේ ඉවර වෙනකොට ආල්ඩට මං කලින් කිව වගේ සම්පූර්ණ ශ්‍රිච් ප්‍රමාණයේ දහාටක්තියෙන්න්න ඕන අපි දැන් හත්වනි වටේ ගොතමු හත්වනි වට අපිට කියතියන්නේ සිංලල් කෝෂය එකයි ඩික්්‍රීස් එක ඒ විදියට ගොතාගෙන යන්න. හරිඒක ගොතන්නේ මුලින්ම පලවෙනි ස්ටිච් එකට ෝෂ ටිච් එකක් ගොතනවා එක ලකුණු කරගන්නවාට පස්සේ ඩික්්‍රස් එකක් කරන්න ඕනි දැම්මං හිතනෝ ඔයාලා ඩික්්‍රීස් කරන්නේ කොහොමද කියලා දන්න ඇති කියලා මෙන්න මේ විදියට ෆරන්් ලූප් එකෙන් විතරක් ගෙතුම් කටු ඇතුළු කරලා සිංල්ක්‍රෝෂෂ ටිච් එකක් කරන්න අන වගේ අරගෙන ඊට පස්ස ඒ ස්ටිච් එක අවසන් කරන්න ඇතුව ඊළඟ ස්ටිච් එකත් අඩ විදේන්ටම ්්‍රන්් ලූප් එකෙන් ගෙතුම් කටු ඇතුළු කරලා සිංගලල් කෝෂ ටිච් එකක් කරන්න යන වගේ ගන්නවා. දැන් ඔයාගේ ගෙතුම් කටුවේ ලෝපස් තුනක් තියෙන්න්න ඕනනි මේ ලෝපස් තුනෙන්ම නූල අරගන්න. හරි ඔන්න දැන් අපි ඩික්‍රීස් එකක් කරා මේ විදිටයි ඩික්්‍රීස් කරන්නේ. ඊළඟටත්තායි අපි සිංගල්කෘෂ එකක් කරනවා. ඩි්‍රීස් එකක් කරනවා. මේ විදිට සිංගල් ක්‍රෝෂේෂ ටිච්ච එකයි ඩික්්‍රීස් එකයි ගානේ මේ වටේ ඉවර වෙනකල් මොයා ගොතාගෙන අන්නවුන්. එතකොට ඔයාට සම්පූර්ණය ස්ටිචස් එනවා දොළහක්. ඔන්න අපි දැන් හත්සනි වටේ ගොත ලිවරයි දැන් අපි අවසාන වටේ ගොතන්න සූදානම්වෙනි. මේ අවසාන වටේ අපි කරන්න ඕනේ ආයෙත් කලින් වගේමයි සිංගලල් කෘෝෂේෂස්ටිච්ච් එකයි ඩික්ත්‍රීස් ස එකයි ගානය කරගෙන යනවා. මේ හත්සනි වටේ ඉවර වෙනකොට. ඔයාට තියෙන් ඕන ස්ටිචස් අටක් සම්පූර්ණ ස්ටිචස් ප්‍රමාණය අටක් තියෙන්න්න ඕන අටවෙනි වටෙයිඉවරවෙනකොට. හරි. අපිකරමු සිංගල් ක්‍රෝෂේස්ටිච් එකයි මුල්ම ස්ටිච්ච එක මාක් කරගන්නවා. ইটপরসে ডিক্রিস একাই আই সিঙ্গল ক্রোশেট স্টিচ একাই ডিক্রিস একাই මේ විදියට ඔයා දිගටම ගොතාගෙන යන්න ඕන මේ වටේ වර වෙනකල්ම අපි මේටේ අවසානද හරි ඔන්න දැන් අපේ අටවෙනි වටේ කියන්නේ අපේ හෙලෝ කිටිගි වලිගේ අවසාන වටයත් අපි ගොතල ඉවරයි අපි දැන් ගනන් කරල බලමු අපිට ස්ටිචස් අටක් තියෙනෝද කියලා හරියටම එකයි දෙකයි තුනයි. දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. හරි ඊට පස්සේ වාලා කරන්න ඕනේ දැන් අපි මෙන්න මෙයාගේ මෙන්න මේ වලිගය ඇඟට සම්බන්ධ කරගන්නේ මේ මෙයාගේ වලිගයේ අපි ඉතිරි කරගන්න නූල් කොටස එක නිසා වලිගේ ඇගට මේ විදියට සම්බන්ධ කරගන්න මේක. මේ ස්ටිචස් අටර්ම මෙයාට තිල මහගන්න පුළුවන් තරමට ඇති තරමට යාන්නෙ ප්‍රමාණයක් ඉතිරි කරලා. යාන්න එක කපාගන්න. ඊට පස්සේ යාන්න එක මේවිදියට එලියට ඇදලගන්න. ඊට පස්සේ අපිට තියන්නේ මෙයාට පුළும் පුරවගන්න. මම ඔයාලට කලනුත් කියලා තියෙනවා පුළும் පුරුවනකොට. ික ටික හැඩේ හදා ගැනමින් පුරවන්න කියලා ඒ විදියට ලස්සනට හිටින්න පුළුම් පුරවගන්න ඊට පස්සේ ඔයාලාට ගැටලු තියෙනවා නම් හරි එෙමනැත්තං ඔයාගේ නිර්මාණය මටමවා කපා ගත්ත වලගේ කොටසත් එක්කම අහුවෙන විදියට ෆොටෝ එකක් අරගෙන වාලට මම ලින්ක එකත් දාලා තියෙනවා ගෙතුම් හාමිගුරුම කලා ගුප්ප එක එතෙන්න අපලෝඩ් කරන්න අපි ලබන සතියද පන්තිය පටන්ග නිද්ධම යාලගේ නිර්මාණවල අඩුපාඩු සාකච්ඡා කරලා ඊළඟට අපේ පන්තිය පටන් ගනිම එතකොට යාලට තියෙන අඩුපාඩු මෙයාගේ අවසානයේ කරන්න කලින් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒවාගේම අනිත්තාගේ අඩුපාඩුවල් නුත් අනිත් අයටත් දෙයක් ඉගෙන ගන්නත් පුුවන් එක නිසාපිය ඒවිදියට ඒක සාකච්ඡා කරමු හරි ඔන්න මෙයාගේ වලගේ කොට සපි ගොත ඉවරයි මේක ගොතන විදි සවිස්තරාත්මකව තියනෝ ළමයි අපේ කක්ලාස්් එකේ රෙකෝඩින් එකේ ඕයාලට රෙකෝඩිින් එක බලන්න පුළුවන් ලින්න් එකත් පමෝවාලට එවන්නම් ඒවාගේම තමයි ඒ රකෝඩින් එක මේ වලගේ කොටස ගොතන විදිී විතරයි අප හැදිරි වෙලා තියන්නේ ඒකත් මංහිතනෝ දැන්වාලට පැහැදිලි ඇති කියලා හරි එහෙමනම් ඕල හැමෝටම ගොඩක් ස්තූතියි සුග දවසා